මනිත රාජපක්ෂ මැතිතුමයි කියන මහා මාර්ග අමාත්‍යවරයා වශයෙන් අපි සමුගත දක්වන්න ඕන. අපි එතුමත් එක්ක ඉන්න අධියක නෙමෙයි, එතුමත් එක්ක ඉන්න අපි ජීවිතවලට ගන්න ඉඳන් එතුමත් එක්ක හිටියා. එතුමාගේ ගැටලුවන් දන්නවා. ඒ වගේ උතුම් නායකෙක් එක්ක දිවි හිමියෙන් අපේ ජීවිත නැතුවත් එතුමා වෙනුවෙන් අපි සකස් කරන්න සූදානම් මේ පණිවිඩය මේ අවස්ථාවේ තමයි අපි කියන්න ඕන. අම එතුමත් එක්ක මේ යුද්ධ අවසන් වුණ හිදී ජෝර්දානයේ කියන රටේ අපි දන්නවා එතුමා ඝාතනය කරන්නේ එදා ගුරුම් පෙට්ටි කියලා අපි නමින් හඳුන්වපු ගෝයින් ජානා එපිඩිගේ නෙවලා එදා මුළු පොළොවම අඳුර කරලා අපි දැක්කා අපි ඇස්තර දැක්කා ජනාධිපති මණ්ඩලෙ බෝම්බ ගහන්න ආව වෙලාවේ මේ රටේ යුද්ධ තිබ රකවන්න මේ සම්පතේ කරනවා නම් මේ රටේ ගෙවල් වලට ගමඩාව මලමිණි මිනිස් සම්පතේ කරනවා නම් අයිසක සොල්දාදුවා කපල කොරලා බල්ලා දාලා අයිසක අතේම දරුවා පොල් ගස්සල කකුල් පිටින් අල්ලලා දසල දාලා ඒ එල්කීටේ කෙනු මිලේච්ච ගාතන අවදයි ගන්න පුළුවන් නම් මං හිතනවා ඔවුන්ට ශ්‍රී ලාංකිකය නමුවත් දාන්න හොඳ නැහැ කියලා අපි අදහස් වෙන්න ඕනේ. ඒ වගේ අවශ්‍ය බාරක තමයි මට මතකයි කුරුම්බැට්ටිගේ ගුවන් යාන එදා ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමියක් කරන් ආවා. මුළු කොළඹ ලයිට් නිව්වා, කැලේ විදුලි බලාගාර වැහුවා, සමුගස්සන්න විදුලි බලාගාර CNN එක BBC අල්ජසීරා වගේ ජාත්‍යන්තර ගුවන්විදුලි ජාත්‍යන්තර රූපවාහිනී නාටක සියල්ලම එදා ලංකාවට එන්න ගෙන තමයි ලංකාවේ මේ සත්‍ය දියා බලාගෙන හිටියේ. එහෙම ඉන්නකොට අද ජනාධිපතිතුමත් අපිත් කාමරයකට වෙලා එදා මේ සත්‍ය දියා බලාගෙන හිටියා. එතකොට උදේ 8:00 වාටක දුරකථන ඇමතුමක් එනවා කොටාගේ රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිතුමනි දැන් අපි නන්දි කඩාව කලපට ආසන්න වෙලා දැන් LTD සංවිධානයේ සම්පූර්ණයෙන්ම අපි විශ්වාස කරලා තියන්නේ තව සුදු මොහොතකින් ඔබතුමා අපිට කියන්න පුළුවන් මේ රට නිදහස් වෙලා තියෙන පණිවිඩය. ඊට පස්සේ යටහ මාර වෙනකොට නැවත රජු කරන ඔබතුමා ගාව අපිලා කොටාගේ මාතේ කඩාව කියලා කියනවා ජනාධිපතිතුමනි ඔබ සියලු දෙනාටම සුබ කාලයක් ලැබ පාත්‍රාගල් මාතින් නිරෝධ සම්පූර්ණ